ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අධිකරණ පියස නීතිය සාධාරණත්වයේ පතන ජනතා පියස බවට පත්විය යුතුයි අගමැති පවසයි ජනතාව ලබා දුන් වරමට අනුව කටයුතු කිරීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් කියයි जनपति गोटाबे राजपक्ष महता वगकीम दरन एडितर नायके पार्लिमेंट मंत्री तिस्स कोट्टी आरच्चिगे අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පතන ජනතා පියස බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්කල තිබීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සෞභාග්‍ය දැක්මින් අධිකරණ අභිමානයට අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්කල තිබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. යටත් විජිත යුගයේ ඉදිකරන අලුත් කඩේ අධිකරණ ගොඩනැගිලි වෙනුවට අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය අක්කර 6ක භූමි ප්‍රමාණයක පැතිර යන අතර වසර 3කින් නිමවන මෙම ව්‍යාපෘති වියදම රුපියල් මිලියන 16500ක් නවීන තාක්ෂණීය නීති ගැටළු විසඳවා ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල මෙන් අධිකරණ ශාස්ත්‍රය ඩිජිටල්කරණය තුලින් අධිකරණයේ නඩුපැවරීම ලේඛන ගොනු කිරීම ලේඛන පවත්වාගෙන යාම මෙන්ම වීඩියෝ තාක්ෂණීය මගින් සාක්ෂි ඉදිරි කිරීම දක්වා දිවෙන දීර්ඝකාලීන වැඩපිළිවෙළක් තුලින් තාක්ෂණය රටේ නීති පද්ධතියේ යාවත්කාලී කිරීම සඳහා උපයෝගී කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් දැනටම ආරම්භ කොට පවත්වාගෙන යන අතර වසර 3කුත් 4ක් අතර සිදුවන මෙම සැලැස්ම සඳහා රජය මේවන විටත් බිලියන 3.5ක් වෙන්කොට මිලියන 500ක ප්‍රතිපාදන මේ වසරට ලබා දීලා තිබෙනවා. බොහොම ස්තුතියි අග්‍රාමාත්‍යතුමනි. එදා අපි බලයට පත් වෙන විට ජනතා අභිලාෂ මුදුන්පත් කළ හැකි යෝජනා මාලාවක් රටාමුවේ තිබුණා. ඒ සඳහා අපිට ජනතා ආශිර්වාදය ලැබුණා. දේශපාලනික වශයෙන් අප කොමන මතවාද දැරුවා පරමාධිපත්‍ය බලය රැඳී තිබෙන්නේ රටේ ජනතාව සතු. ඒ නිසා අප රට හමුවේ තිබෙන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණය ඕන්තුල විනිශ්චය වෙනවා කියන එක ඔබ දන්නවා. ඉතිහාසයේ අප බලයට පත් වූ සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා. පෞද්ගලික මැදිහත්වීම් වලින් නීතිය නවන්න අපි කිසිදා උත්සාහ කළේ නැහැ. යල් පැන ගිය නීති, ක්‍රියා පටිපාටි ආ අනපනත්තු. තවමත් අපේ රටේ ජනතාව පීඩණයට පත් වෙන බව අමුතුවෙන් මක් විය යුතු නැහැ. මේ පීඩණයෙන් ජනතාව මුදා ගැනීම අපේ වගකීමක්. මා විශ්වාස කරන්නේ අද ඇරඹෙන මේ අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පතන ජනතා පියස බවට පත් විය යුතුයි අපි විශ්වාස කරනවා. මේ පියස නම ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රට පුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත කරන්න අධිකරණ ඇමතිවරයා කටයුතු කරගෙන යනවා. නඩු විභාග කඩිනම් කොට ඒවාගේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි අපි විශ්වාස කරනවා. මේ ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි. අපේ ඉලක්කය මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම. ජනතාව ලබා දුන් වරමට අනුව කටයුතු කිරීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගී ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්ුණේ සමගී ජනබලවේග මූලස්ථානයේදී. මෙහිදී සමගී ජනබලවේගයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් පත් කරනු ලැබුවා. පක්ෂයේ නායකවරයා ලෙස කටයුතු කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. මහලේකම් දුරේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කර තිබෙනවා. සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාපත් කරති අතර ජේෂ්ඨ උපසභාපති වරුන් ලෙස ලක්ෂ්මන් කිරියල්ල කබීර් හෂීම් ඉමිතියස් බාකිර් මාක රවීන්ද්‍ර සමරවීර රාජිත සේනාරත්න කුමාර වෙල්කම් යන මහතුරුන් පත් කරනු ලැබුවා. උපසභාපති වරුන් ලෙස ගයන්ත කරුණාතිලක දිලීප් වේදාරච්චි අබ්දුල් හලීම් පී හැරිසන් හරින් ප්‍රනන්දු සහ සුජීව සේනසිංහ යන මහතුරුන් පත් කරති අතර තලත අතුකෝරළ මහත්මිය සහ චන්ද්‍රානි බණ්ඩාර මහත්මියද උපසභාපති වරුන් ලෙස පත් කළා. ජාතික සංවිධායක ලෙස පත් කරත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා භාණ්ඩාගාරික ලෙස පත් කරනු ලැබුවා.
පර්යේෂණ සහ සංවර්ධන ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කර ඇති අතර ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ නිරෝෂන් පෙරේරා මහතායි. ප්‍රධාන විධායක ලෙස අජිත් පී පෙරේරා මහතා පත් කර ඇති අතර නීති ලේකම්වරුන් ලෙස ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන සහ ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් යන මහතුරුන් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සහ නලින් බණ්ඩාර යන මහතුරුන් නියෝජ්‍ය ලේකම්වරු ලෙස පත් කර ඇති අතර නියෝජ්‍ය ලේකම්දුරේ සඳහා රෝහිණී කවිරත්න මහත්මිය සහ පී උමාචන්ද්‍ර මහත්මිය ද පත් කරනු ලැබුවා. නියෝජ්‍ය ජාතික සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ ජේසී අලවතුල යන මහතුරුන් පත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද පත් කර තිබෙනවා. මෙතර මෙහෙයුම් ප්‍රධානී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා පත් කර ඇති අතර ඔහුට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තනතුරු දෙකක් හිමිව තිබීම විශේෂත්වයක්. පසුගියද ජාතික හෙළුරුමේ සමාජිකත්වයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණවක මහතා සමගි ජනබලවේගයේ සමාජිකත්වය නිල වශයෙන් බාරගත්තා. මම මේ සමගි ජනබලවේගයට එකතු වෙන බව ඉතින් කවුරුත් දන්නවනේ. ඒක අපි ඉදිරි කාලයේදී ඉදිරි දින 10 ඇතුළත ඒක සාකච්ඡා කරලා අපි කටයුතු කරනවා. ලොකු ආන්දෝලනයක් තිබුණා 43 වෙනි සේනාංකයේ අර සේනාංක මේ සේනාංක දැන් ඔන්න සමගි ජනබලවේගයේ දෙකඩ වෙලා තියෙනවා. පාටලී චම්පික ඇමතුමා එක පාරක යනවා. සජිත් ප්‍රේමදාස මහතුමා තව පාරක යනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. පාටලී චම්පික මහතුමාගේ මේ ව්‍යාපාර සියල්ල සමගි ජනබලවේගයේ හරහා තමයි ගලපසි. අපි සාමාන්‍යයෙන් කෘත්‍යාධිකාරයේ දේවල් සාකච්ඡා කරා ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ සියලුම අදගත් තීරණ සම්මත කරගන්න. ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරලා ඊළඟ රාජ්‍ය නායකයා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතුමා බවට පත් කරලා ඊළඟ රජයේ අගමැති ප්‍රමුඛ රජයේ පිහිටවීම සඳහා මූලික වැඩ කටයුතු සඳහා අද කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්මත කරගත ඉදිරියේදී සියලු දේ කරන්නේ. පුරප්පාඩු වෙලා තිබුණ තනතුරු ටික ඔක්කොම පිරෙව්වා. ඊට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන රටේ වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරා. විශේෂයෙන් මේක ගැන පූර්ණ සාකච්ඡාවක් නැත්නම් විස්තරයක් මහලිකන්තුමා මාධ්‍යට කියනවා. කිසියම් වෙනසක් නැහැ. ආණ්ඩුවේ දැන් අම්මත් නැහැ තාත්තත් නැහැ අනාථ ළමයා වගේ මම්මනෝ පප්පනෝ ආප කන්න තුට්ටුනෝ තමයි දැන් ආණ්ඩුවට. ජය වේවා. අපි සමගි ජනබලවේගයේ නව ව්‍යවස්ථාව යටතේ प्रथम कृत्याधिकारी मंडल रश्मीम नव निर्धारी मंडले पत्जातिक पक्षी अपेक्षक विशाल पिरीसा कपे पक्षेट दिन दिन पता बंदी इवागे हिटानिंद एक सज्जातिक पक्ष पत्कर निर्धारी देशीय संपत्ज 68 ලක්ෂයේ ඒ විශ්වාසය අද පළුදු කරලා තිබෙනවා. ඉතින් අත්ත වශයෙන්ම ආණ්ඩුවට උත්තර බඳින්න සිද්ධ වෙනවා මේ රටේ ජාතික සම්පත් කොයි ආකාරයටද ආරක්ෂා කරන්නේ කොයි ආකාරයටද කළමනාකරණය කරන්නේ ඒ වගේම විදේශ ආයෝජන අපේ රටට අවශ්‍යයි කොහොමද මේ විදේශ ආයෝජන අපේ රටට ලබා ගන්නෙ මේවා පිළිබඳව නැවුම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබෙනවා 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ 2015 ආණ්ඩුව කරපු දේ කරන්න නෙවෙයිනේ 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් ඡන්දෙ ලබා දුන්නේ වෙනත් ගමනකට ඒ නිසා රජයේ වගකීම තමයි තමන්ගේ වරමට අනුව කටයුතු නාට්‍ය සම්දර්ශන පෙන්වීම නතර කරමින් කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුල මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කුරුණෑකල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ වෙනකොට අපේ රටේ ජනතාවට තමයි මේ ආණ්ඩුව කරන ක්‍රියාවලින් විශාල අපහසුතාවයක් ඇති වෙලා තියෙන්නේ. මොකද මෙවැනි ලෝකෙටම වෙලා තියෙන ව්‍යසනයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව ඒ ලබා දෙන වැඩපිළිවෙළ අනුව ඒ වගේ අපේ රටේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු නිරන්තරයෙන් අපි දැක්කා කොයි විදිහට ප්‍රකාශ කරේ කියලා. ඒවා ගොඩක් දේවල් අපේ රජය පිළිගත්තේ නැහැ. දේශපාලඥය හැටියට එයාලට ඕන කාරණා තමයි ගොඩක් වෙලාවට ඉෂ්ට කරේ. ඒ නිසා තමයි අද මේ ප්‍රශ්නේ අපිට අනිත් ප්‍රශ්න වගේම රජයේ මේ හැම ප්‍රශ්නෙකින් පේල් වෙලා තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ රජයේ පේල් වුණාට. රජයේ පේල් ජනතාවගේ ජීවිත හානි වෙනවා. දැන් විදේශ රැකියාව සම්බන්ධයෙන් ගත්තත් ඒ ජනතාව විශාල දුකක් විඳිනවා. ඉතින් ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම මෙවැනි නාට්‍ය සම්දර්ශන දිගින් දිගට ඉදිරිපත් කරන්නේ නැතුව දැන්වත් විශේෂම එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන් ඉන්දියාවේ අපි දැක්ක විදේශ ඇමතිවරයා ඇවිල්ලා කිව්වා විදේශ රටකට ලබා දෙන ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත අපිට පළවෙනි වෙන දෙනවා කිව්වා. එතුමාගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා අපි දැක්ක මාධ්‍ය තුල. නමුත් ඒක අපිට පළවෙනිට හම්බුනේ නැහැ නේ. දැන් අනිත් රටවල් වලට ඒක දීලා තියෙනවානේ. දකුණු ආසියාව අනිත් රටවල්. දැන් තමයි ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ මේ හැම දෙයකින්ම අපි ප්‍රමාද වෙලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකීම් දරන එඩිතර නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ඒ වැලිමඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
ජනාධිපතිතුමා කෙලින්ම වරය සම්බන්ධකෝ අපේ නායක ස්වාමීන් වහන්සේලාට වැඳලා කියනවා අපේ රටේ අපි වත් කරගත් හොඳ නායකයෙක් කිනු අවුරුදු පහකට බලය දුන්නේ ජනාධිපතිතුමා බොහොම ඉදිරිතර තීරණ ගන්න කෙනෙක් මම ඇමතිවරුන්ට කතා කරන්න යන්නෙත් නෑ ඇමතිවරුන්ට මේක ප්‍රකාශ කරන්න කියන්නෙත් නෑ සාමූහික වගකීම ගැනීම අවසාන වගකීම තියෙන්නේ මට කියන ඉදිරිතර තීන්දුව දීපු මේ රටේ ඉතිහාසගත නායකයා තමයි මේ වත්මන් ජනාධිපතිතුමා කවුද ඔහොම වගකීම් ගන්න ඒ නිසා එහෙම වගකීම් ගන්න නායකයෙක් අපිට ඉන්නවා ඒ වගේම තමයි දැන් අර එන්නත පිළිබඳ බලන්නකෝ ජනාධිපතිතුමාට ගේ එක්කන එක එක අවලාද කරා එක එක ප්‍රකාශ කරා දැන් ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත මාත්‍රා ලක්ෂ 6ක් 27 වෙනිද ගේනවා දැන් ඉන්දියාවෙන් එන්නත් ටික ගේනවයි කිව්ව ගමන් ඉක්මනට පිටපත් වෙන ජාතියක් අපේ රටේ ඉන්නවා එන්නත ගේනකොට සතුටු වෙනවා ලෙඩේ හැදුණු අය දුක් වෙනවා ඔය සහීඩ්ලා වගේ අය එයාට දැන් කතා කරන්න දෙයක් නෑ නේද ඒ නිසා මේ එන්නත ආපු ගමන් රටේ ජනතාවට මතක් කරනවා අපි ඔබට සුබ අනාගතයක් තමයි ඉස්සරහට එන්නේ එතෙන් සිට ඉස්සරහට අපේ කොරෝනා තත්ත්වය බොහොම తాවකාලික දෙයක් බවට පත් වෙනවා සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා ජනාධිපතිතුමා මේ ගන්නා උත්සාහයේ ප්‍රතිඵලය ලැබෙනකොට මෙරට ජනතාවටම තේරෙවි චුට්ටක් කර ජනාධිපතිතුමාට විරුද්ධව කතා කරා නම් ඇයි අපි ජනාධිපතිතුමාට විරුද්ධව කතා කරේ කියලා කොළඹ වරාය ලෝකයේ තරඟකාරී වරායක් කිරීමට නම් එය දියුණු කළ යුතු බව හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංජනායක මහතා පවසනවා ඒ සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ 2019 ජූනි මාසයේ MOC එකක් එහෙම නැත්නම් Memorandum of Cooperation එකක් අපි අත්සන් කරා ඉන්දියානු රජයත් ජපාන් රජයත් සමග 51% අපේ ශ්‍රී ලංකාවටත් ඉතුරු 49% ජපානය සහ ඉන්දියාව ඒකාබද්ධව ඒ නම් කරන ඉන්දියාව නම් කරන ඉන්දියන් සමාගමකට 49% ලබා දෙන්න. ඒතකොට ඉන්දියාව විසින් ඒ සඳහා නම් කරලා තිබුණේ අදානි සමාගම. ඒ නිසා ඔවුන් ඒ වගේම අපිට ළඟ තියෙන කේරළ වරාය වර්ධනය කිරීමේ කටයුත්තත් ඔවුන් තමයි මේ අවස්ථාව වෙනකොට කරන්නේ. ලංකාවේ කොළඹ වරායට දූණු වෙන්න පටන් ගත්තේ 1859 මේ වරාය ලෝකේ තරංකාරී වරායක් කරන්න නම් මේ වරාය සීග්‍රයෙන් දියුණු කරන්න ඕනේ. ඒකට විශාල මුදලක් අපිට අවශ්‍යයි. මේ කොළඹ වරාය හා සමගාමීව ඉන්දියාව වගේ රටක තවත් වරායක් සංවර්ධනය වෙනවා නම් ඒක අපිට පහරක් වෙන්න පුළුවන්. ඒ අනුව තමයි එක්සත් ජාතික පක්ෂය එදා ආණ්ඩුව යහපාලන ආණ්ඩුව අපි තීරණයක් කරගත්තේ ඉන්දියාවත් ජපානයත් සමග මේ ගනුදෙනුව ජපානයෙන් මිලියන 500ක ණයක් අරගෙන මේ සංවර්ධනය කරන්න කටයුතු කරා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ජනාධිපතිවරයා වෘත්ති සමිතියට කියලා තිබුණේ ලංකාවේ කොළඹ වරායට වැඩිපුරම ආදායම හම්බෙන්නේ ඉන්දියාවේ ප්‍රතිඅපනයනේ. ප්‍රතිඅපනයනේ ආදායම 82යි වරාය ආදායමෙන් 166ක් ඉන්දියාවෙන් කියලා. ඔව් ඒක හරි. එයා කියන්නේ ප්‍රතිඅපනයනේ නවතිනවා ඉන්දියාවට මේක නොදුන්නොත් කියලා. නමුත් ඒක බොරුවක්. මම දැක්ක අයියේ විමල් විරංශ සමිතියවරයා කියන ප්‍රතිඅපනයන කතාව බොරුවක්. එහෙම එකක් නැහැ. ඇත්ත. විමල් විරංශේ කතාව හරි. ඒතකොට ප්‍රතිඅපනයන කතාව බොරුවක් කියලා විමල් විරංශ කියනවා නම් ඒ කියන්නේ මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ බොරුවක් කියන එක. ආණ්ඩුවට එකට මත එක මතයක් නැහැ. ඒක ඇත්ත. අද මේ රටේ පොදු දේපල රජයේ දේපල විකුණන්නේ නැහැ කිව්ව රජයේ දැන් නැගිනේ ජටිය විකුණන්න තීරණය කළා තියෙන්නේ 52ක් 149ක් මේ කතන්දර කියන්න ඕනේ නැහැ. ඇයි මේ රජයට මේ හරි උත්තරයක් දෙන්න බැරි? දැන් මේ ආණ්ඩුව 60ම ලක්ෂයක් ඡන්දෙ ගත්තා. පාර්ලිමේන්තුවේ 3/2 බලයත් තියාගෙන 19-20 කරගන්න ඕනේ කියලා කිව්වා. ඒකත් දැන් කරගත්තා. ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න තමයි මේ රජය කරන්නේ. විශේෂයෙන්ම නැගිනේ ජටිය අපි පැහැදිලිවම කියනවා. පුළුවන් නම් විධායකයට කියනවා ඒ 149ද 52ද නෙමෙයි. මේක විකුණන්නේ නැහැ කියලා. මේක බදු දෙන්නේ නැහැ කියලා. ඒ කියනකම් අපි මේ අරගලේ දිගින් දිගටම කරනවා. තව પરම්පරා හතරක් යනකම් අයිතිය විදේශ රාජ්‍යයකට පවරපු දේශපාලන කණ්ඩායමක් ඇවිල්ලා දැන් අපිට නැගෙනහිර ජටිය ගැන පාඩමක් උගන්වන්න හදනවා. අපි මේ පරයන්තය සම්බන්ධව ගන්න තීරණය තමයි ඉන්දියා මැදිහත් වීම සහිත ආයෝජන ව්‍යාපෘතියකට යනවා. බදු දීම හෝ විකිණීමක් සිදු නොවන බව තාර්කිකව ජනාධිපතිතුමා මේ කාරණා පැහැදිලි කළා. දැන් අපි හිතමුකෝ කෙනෙක්ට තියෙන ඉඩමක බැංකුවෙන් ණයක් අරගෙන ඔන්නම් එතන හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තව කෙනෙකුට විකුණලා ඒ සල්ලි වලින් වෙන ව්‍යාපාරයක් කරන්නත් පුළුවන්. ඒ වගේම අපේ මේ මූලික අයිතිය 151ක් වගේ ඉහළ තැනක තියාගෙන ආයෝජකයෙකුට ආරාධනා කරනවා මේක තවදුරටත් සංවර්ධනය කරලා එහි ලාභය බෙදා ගැනීම වෙනුවෙන්. ඒ ආකාරයේ ආයෝජන ව්‍යාපෘතියකට අපි මේ යමින් ඉන්නේ. හැබැයි මේකට දේශපාලන ප්‍රහාරයක් එල්ල වෙමින් තියෙනවා. දේශපාලන ප්‍රහාරය එල්ල කරන්නේ මේ වගේ ජාතික සම්පත් මුළුමනින්ම විකුණා දාපු කණ්ඩායම් වීම තමයි මේකේ තියෙන විහිළු සාගතම තත්ත්වය. දඹුල්ල හබරත්තාවල ප්‍රදේශයේ සුලි සුලඟින් සිය නිවස අහිමි වූ විජේසිංහ මහතාට සිය නිවස සිහිණියේ සැබෑ කර දීමට සියත අපට හැකි වුණා. පලක්කල ප්‍රාදේශීය ලේකම් කුට්ටාශී හබරත්තාවල ප්‍රදේශයේ හරහා මීට මාස දෙකකට පෙර හමාගිය සුලි සුලඟ පිළිබඳව අප ඔබට වාර්තා කළා.
ඒ සුලි සුලඟින් නිවාස රැසකට හානි වූ අතර විජේසිංහ මහතාගේ නිවහනද සුලි සුලඟට අහසු වීමෙන් අහිමි වී තිබුණා වසර 40ක් පුරා ජීවත් වූ සිය නිවහන අහිමි වීමත් සමග රූසගස් විජේසිංහ මහතාගේ නිවහන බවට පත් වූයේ සිය නිවාස සිහිනය බුද කරමින් වයෝවෘද දෙමව්පියන් දෙපළ රැකබලා ගනිමින් 19 හැවිරිදී විජේසිංහ මහතාගේ පුතු ගොවිතැන් කටයුතු වල යෙදී සිට ඇති අතර එයද නිසි පරිදි සිදු කිරීමට නොහැකි වී තිබුණේ තම නිවහන අහිමි වීම හේතුවෙන් නව නිවසක් ඉදිකර ගැනීමේ බලාපොරොත්තු අහිමිව සිටි විජේසිංහ මහතා හට සිය බලාපොරොත්තු යලිත් මල්පල ගැන්වීමට සියත අපට හැකි වුණා මාස 2යි දින 5ක් පැණි කෙටි කාලයක් තුලදී මෙම නිවසේ වැඩ කටයුතු අවසන් කර සියත අප සහ මනුසද්දම් සමාජ සුබසාතන සංගමයේ එක්ව සියත දඹුල්ල ප්‍රාදේශීය වාර්තාකරු චමින්ද කුමාරගේ සහයත් සමග අද දින විජේසිංහ මහතා හට එම නිවස ලබා දීමට අපට හැකි වුණා ඒ ඔවුන්ගේ සියලු බලාපොරොත්තු යලි සඵල කරමින් දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අතරුම් ගොඩ ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේයයි සැකපිට එම කාර්යාංශයේ නිලධාරින් පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ලේ 14 වන සැකකරු වශයෙන් නම් කර ඇති දැනට විදේශගතව සිටින උදාර සම්පත් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් අතරුම් ගොඩ ගන්නා ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් වරෙන්තු නිකුත් කළා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දීරිප පීරිස් මහතා විසින් කළ ඉල්ලීම उदार प्रधान පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 16 දෙනා ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ තමන්ට හිමි විය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙසilla විශ්‍රාමිකයින් 95 දිනක විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 14 වෙනිදා කැඳවන ලෙස අභ්‍යාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සම අද අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායා දුන්නේ කොරයා යන මහතුරුන් හමු වේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 14 වෙනිදා කැඳවන බවයි. හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ වරේක්වන කේඒ තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකින් 95 දෙනෙක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එහි වගඋත්තරකරුවන් එස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ 2016 ජනවාරි මාසයේ පළමු වනදා සහ 2019 දෙසැම්බර් 31 වනදා දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ලැබූ විශ්‍රාමිකින්ට හිමි විය යුතු වැටුප් වර්ධකය ලබා දීම රජය විසින් අත්හිටුවා ඇති බවයි. මේ තුලින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් එබැවින් අදාළ විශ්‍රාම වැටුප් වර්ධකය තමන්ට ගෙවන ලෙස වගඋත්තර කරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අදාළ විශ්‍රාමිකයින් පිරිස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. යලි තොමෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.